උදැස්න යාත්‍නාවට ඔබ සියලු දෙනා යේසුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද උදැස්නත් අපි ස්වාමීන් වහන්සේට දවස ආරම්භ කරන්නට ප්‍රථමයෙන් අපි මොහොතක් හැම කෙනෙක් එක්සිට වෙලා ස්වාමීන් වහන්සේට ස්තුති කරමින් අපි උන්වහන්සේට ප්‍රශංසා කරමින් අද දවස ආරම්භ කරමු. අපි හැම කෙනෙක් මේ වෙලාවේ ඔබත් මා සමග එක්සිට වෙලා අපි මොහොතක් අපේ දෙවියන් වහන්සේට උන්වහන්සේට අපි ස්තුතිවන්ත වෙමු. දයාබර දෙවි පියාණනි, ඔබහන්සේගේ නාමයට අපි ස්තුතිවන්ත වෙනවා මේ උදෑසන. ඔබහන්සේ අපට කළා වූ සියලු ක්‍රියාවල් නිසායි ස්තුති. ඔබහන්සේ හැම දවසක සෑම යහපත්කමක් අපේ ජීවිතයේ මත දක්වන්නා වූ දෙවියන් වහන්සේ. ස්වාමිනි, ඔබේ නාමයට ගෞරව වේවා. ඉරහඳ තාරකාවල් නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ, සුභා ධර්මයේ නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ, මනුෂ්‍යව නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ, ස්වාමිනි ඔබේ නාමයට ප්‍රශංසා වේවා, ඔබේ නාමයට ගෞරව වේවා. ඔබහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ, මරණයේ බලයේ පරාජය කරලා මළවුන්ගේ නැකිටලා අදට ජීවමානව ඉන්නා වූ උතුම් දෙවියන් වහන්සේ ඔබයි ස්වාමින් වහන්සේ. ඔබේ නාමයට ගෞරව වේවා. ඔබහන්සේ ආලෝකයයි, ඔබහන්සේ අපගේ ජීවනයයි. ස්වාමී, ඔබේ නාමයට ප්‍රශංසා වේවා, ඔබේ නාමයට ගෞරව වේවා. ස්වාමීන් වහන්සේ ශුද්ධයි, ඔබ බලවන්තයි. ස්වාමිනේ নমস্কার වේවා. අපි මේ උදැස්න ඔබේ නාමයට ප්‍රශංසා කරමි. ඔබ ශුද්ධයි ස්වාමිනේ. අපි ඔබගේ අභිමුඛයේ යටහත් වෙනවා. අද දවස නිසා ස්තුතිවන්ත වෙනවා. නැවුම් අලුත් වූ දවසක් නිසා ස්තුති. උදේන් උදය ඔබගේ කරුණාව අලුත්ව තිබෙනවා. ස්වාමිනේ ඔබේ නාමයට ගෞරව වේවා. මේ උදැස්න සියලු මහිමේ ගෞරවය අපි ඔබහන්සේට සෝනවා. අපි මත කළා වූ සියලු ක්‍රියාවල් නිසා ස්තුති. අලුත් දවසකට අපි වැතුල් කර නිසා ස්තුති. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දෙවි පියාණනි. හොඳයි ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, මේ උදෑසනත් අපි වැදගත් දෙයක් බලන්නට යනවා. ඉතින් ස්වාමීන් වහන්සේ තුල අපි මේ පොළවේ ගමන් කරන විට ඉතාමත් වැදගත් දෙයක් තමා සමාව දීම සහ සමාව ගැනීම. ඉතින් අපි ස්වාමින් වහන්සේ සමග ගමන් කරන විට අපේ ඇතුළාන්තරය නිදහස්ව තබා ගන්නට අවශ්‍යයි. ඇතුළාන්තරය නිදොස්ව තිබෙන්නට අවශ්‍යයි. එම නිසා අපි සමාව දීම සහ සමාව ගැනීම කියන දේ අපේ ජීවිතය ඉතාමත් වැදගත් වූ කාරණාවක්. එම නිසා අද දවසේ ඔබේ ජීවිතයේ මත යම් සමාව දීම සහ සමාව ගැනීමක් තිබෙනවා නම් මේ වෙලාවේ ඔබ නිදහස් වෙන්න ස්වාමීන් වහන්සේගේ අභිමුඛය තුල උන්වහන්සේ අපව ශක්තිමත් කරන්නට යනවා. ඉතින් ඇයි මේ සමාව දීම සහ සමාව ගැනීම කතා කරන්න කියුවොත්, ඉතාමත් වැදගත් දෙයක් තමයි අපි ගමනක් යන විට අපි ශක්තිමත් වෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ වගේ තමයි අපි යේසුස් වහන්සේත් එක්ක ගමන් කරද්දී අපේ ඇතුළාන්තරයේ ශක්තිමත් වෙන්නට යන්නේ අපේ ජීවිතයේ එතිනෙදා මුණ ගැසෙනා වූ කාරණාවල් තුල අපි නිදහස් වෙන විට. එම නිසා සමාව දීම සමා ගැනීම ඉතාමත් වැදගත්. ඔබ උන්වහන්සේ තුල මොහොතක් මෙනෙහි කරලා බලන්න. ඔබේ හදවත මේ උදෑසන නිදහස් කරගන්න. ඔබ හොඳ කෙනෙක් වෙන්න ඇති. නමුත් ඔබේ ජීවිතයේ යම් කාරණාවක් තිබෙන්නට පුළුවන්. ඔබ මොහොතක් මෙනෙහි කරන්න. ඔබ සමාව දෙන්නට කෙනෙක් පුද්ගලයෙක් සිටිනවා නම් මේ උදෑසන සම්පූර්ණ ඔබ නිදහස් වෙන්න. ඔබ කියන්නේ යේසුස් වහන්සේට, ස්වාමිනී මම ඔහුට සමාව දෙනවා. ඔබ යම් කෙනෙක්ගේ අතේ ඔබ යම් කෙනෙකුට වැරද්දක් වුණා නම් ඔබ කියන්නේ, ස්වාමිනී ඒ වැරද්ද නිසා සමාව වෙන්න කියලා. උන්වහන්සේගේ වචනේ කියනවා, වරද සංගවන්නා සඵල නොවන්නේ, නමුත් ඒ කියාදී අත්හරිනාට කරුණාව ලැබෙනවා කියලා. එම නිසා අද දවසේ බලවත් දෙයක් ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ සමාව දීම කරුණු කොටගෙන අපේ ඇතුළාන්තරයේ සුව වෙන්නට යනවා. අපේ මනස සුව වෙන්නට යනවා. නිදහස් වූ ඇතුළාන්තරයක් අපිට ලැබෙන්නට යනවා. මුළු හදවතින් නිදහස් වූ මිනිසෙක්, මුළු හදවතින් ප්‍රීතිය ලබන්නා වූ මිනිසෙක් ඔබ තුල ඔබ නිර්මාණය කරන්න සුද්ධාත්ම නහස්සේගේ එළිදරව්ව කරුණු කොටගෙන ඔබ ඇතුළාන්තරයේ නිදහස් වෙන මිනිසෙක් වෙන මේ උදෑසන සුද්ධාත්ම නහස්සේගේ මඟ පෙන්වීම කරුණු කොටගෙන උන්වහන්සේ කැමති අපේ ඇතුළාන්තරේ නිදහස් කරන්න, සමාව දීම සහ සමාව ගැනීම කරුණු කොටගෙන ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ ඉදිරියේ මේ උදෑසන අපි හැම කෙනෙක් යටහත් වෙමු. උන්වහන්සේ අපිට මඟ පෙන්වන ආකාරයට අපේ ජීවිතය අපි හදාගමු. ඒ වගේම වැදගත් දෙයක් තමයි
අපි ගමනක් යන්නට යනවා ස්වාමීන් වහන්සේ සමග මේ ජීවනයේ මාර්ගයේ සදාකාලික රාජ්‍යයට ඉතින් සතුරා අපේ ජීවිතයට අත නොගසන පිණිස අපි මේ තැඟුලින් නිදහස් වෙන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචනයට අනුව අපේ ජීවිතය අපි හැඩගස්සන විට උන්වහන්සේට අපි ඉඩ දෙන විට අපි බලවත් මිනිසයන් වෙන්නට යනවා ඉතින් මේ ස්වාමීන් වහන්සේ සමග ගමන් කරන්නා වූ ස්ථානයේ තුල උන්වහන්සේගේ ජීවනයේ මාර්ගයේ තුල අපි බලවත් වෙන්නට අවශ්‍යයි අපි ශක්තිමත් වෙන්නට අවශ්‍යයි උන්වහන්සේ සමග ගමන් කරන්නට ඒ ස්ථානයේ බලවත්ම දෙයක් තමයි සමාව දීම සහ සමාව ගැනීම මතෙව් 6:14 වෙනි වගන්තියේ ඒක පැහැදිලිව සඳහන් කර තිබෙනවා ඉතින් අද දවසේ අපි බලවත් වූ ආරම්භයක් ලබා ගමු සමාව දීම සහ සමාව ගැනීම කරුණු කොටගෙන උන්වහන්සේ තුල ඔබ ආලෝකමත් වෙන්න ඔබව රිද්දපු මිනිසෙක් ඉන්නවා නම් ඔබ ඔහුට සමාව දෙන්න ඔබ ජයග්‍රහණයේ මිනිසෙක් වෙන්නට යනවා ඉතින් අපි සමාව නොදීමක් අපි තුල තිබ්බොත් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපිම දුර්වල වෙන්නට යනවා අපිම වේදනාවට පත් වෙන්නට යනවා ඒ වේදනාවල් අපි තුලින් ඉවත් වෙන්නට අවශ්‍යයි උන්වහන්සේ තුල පසුගිය කාරණාවල් ඉවත් කරන්නට අවශ්‍යයි ශයි සුද්ධාත්ම නහස්සකින් අපි පූර්ණ වෙන පිණිස අපි ආත්මයෙන් පූර්ණ වෙන පිණිස පසුගිය ජීවිතේ ඉවත් කරන්නට අවශ්‍යයි ඉදිරිය බලන්නට අවශ්‍යයි එම නිසා සමාව දීම සහ සමාව ගැනීම කරුණු කොටගෙන අද දවසේ මහත් පරිවර්තනයක් ලබා ගන්න මේ හඬ ඇසෙන මානෙ ඉන්න ඔබ හැම කෙනෙක් ස්වාමීන් වහන්සේගේ හඬ ඔබේ ජීවිතය මත නිදහස් වෙමින් තිබෙනවා ඔබේ පසුගිය ජීවිතය අමතක කරන්න අපි අලුත්ෙම උන්වහන්සේගේ ආලේපය තුල අපි අලුත්ෙම දෙවියන් වහන්සේගේ වචනය තුල අපි පරණ දේවල් පරණ අමාරුකම් අපි තුලින් ඉවත් වෙන්නට යනවා මේ අතුලාන්තරයේ තුලට අලුත් වාචනයකට ස්වාමීන් වහන්සේගේ වචනය සුද්ධාත්ම වහන්සේගේ ආලේපය වෙනස් වූ ගමනක් වෙනස් වූ මාර්ගයක් ආලේපලත් මාර්ගයක් මේ ජීවනයේ මාර්ගය සුද්ධාත්ම හස්සගේ ඵලයේ කරුණ කොටගෙන අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ පූජාව කරුණ කොටගෙන ඒ සදාකාලික මාර්ගයයි ඒ නිදහස් වීමේ මාර්ගයයි සමාව දීම සහ සමාව ගැනීම කරුණ කොටගෙන අලුත් මිනිස්සෙක් අපි තුල නිර්මාණය කරමු සුද්ධාත්ම හස්සගේ ලිදරව්ව කරුණ කොටගෙන ඔබ බලවත් වෙන්න අලුත් ආරම්භයක් ලබා ගන්න මේ මොහොතේ සුද්ධාත්ම හස්ස ඔබ විස්පර්ශ කරමින් සිටිනවා එම නිසා මේ මොහොතේ අපි අලුත් වෙමු මේ මොහොතේ නැවුම් භාවයක් ඔබ තුල හටගනිමින් තිබෙනවා දැන් ඉඩ දෙන්න සුද්ධාත්මයන්න් වහන්සේට සමාව දීම සමාව ගැනීම ඔබ තුල දැන් නිදහස් වෙන්න සුද්ධාත්මයන්න් වහන්සේට අපි යාඥා කරමු උන්වහන්සේ මේ උදෑසන කිනිකාව සුවපත් කරන පිණිස අතුලාන්තරේ බලවත් කරන පිණිස අපි ආත්මයන් වහන්සේට අපි යාඥා කරමු මේ උදෑසන අපගේ ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ එක්සිත් වෙන්න මේ වෙලාවේ උන්වහන්සේට ඔබ ඉඩ දෙන්න යේසුස් වහන්සේගේ නාමයේ තුල අපි ආත්මයෙන් යාඥා කරන විට ඔබ මොහොතක් ඉඩ දෙන ශුද්ධාත්මයන්න් වහන්සේට ඔබගේ මුඛයේ වචන වලින් ඔබ නිදහස් වෙන්න සමාව ගන්න සමාව දෙන්න ඔබ නිදහස් වෙන්න රීතකමාසේලිලිලි මාශක්කල බරියම්දු රේන්දුරබා කන්තලලලබමමක්කසන්දු රිබිකියලබමක්කසක්කල බලදියක්කසන්දේ සොමිනි අපි වලුත් කරන්න ඔබගේ ආලේපය අලුත් කරන්න ඔබගේ වචනේ අලුත් කරනවා සොමිනි නිදහස් වෙනවා මේ උදෑසන ඔබගේ වචනය මතෙව් 6:14 අපි වලුත් කරනවා මේ උදෑසන අපිව නැවුම් කරනවා ඔබ හස්සගේ වචනය සුද්ධාත්ම හස්සගේ ඵලයේ සමග අපි එකිනෙකා මේ උදෑසන අලුත් වෙමින් තිබෙනවා මේ හිමිදිරි උදෑසන අපි වලුත් වෙනවා සුද්ධාත්මනි ක්‍රියාකල මැනව උතුම් ආත්මයන් හස්සගේ ආලෝකයේ ස්වාමිනි වචනයේට බලය දැන් නිදහස් වෙන නිසා ස්තුති වචනේ ඵලය දැන් ස්පර්ශ කළ මැනව ස්වාමිනි මේ උදෑසන මහත් පරිවර්තනයක් තුලින් අද දවස් ආරම්භ කරන විට ඔවුන්ගේ ඇතුළාන්තර නිදහස්කම තුලින් ස්වාමිනී පියවරයක් ඉහෙලින් අතුලාන්තර නිදහස්කම තුල අද දවසේ ස්වාමිනී කිනකාට ජීවත් වෙන්නට අනුග්‍රහය දෙන්න ස්වාමිනී මග පෙන්වන්න ඔබේ කරුණාව නිදහස් කළ මැනව ඔබගේ ආලේපය දක්වන්න දැන් ස්වාමිනී සමාව දෙන සමාව ගන්න විට ස්වාමිනී ජීවිතේ ඉදිරියට යන්නට පුදුමාකාර නැවුම් වූ ආලේපයක් ඔවුන් කෙරෙහි දක්වන නිසා ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී ස්වාමිනී නිදහස් වූ ආලේපයක් එකිනෙකාගේ ජීවිතය මත නිදහස් කළ මැනව ඔවුන් ඇතුළාන්තර නිදහස්කමක් ස්වාමිනී මේ වෙලාවේ ඔවුන් ස්ථානයේ මත පුදුම නිදහස්කමක් ඔවුන්ගේ ඇතුළාන්තරේ හටගන්නට ස්වාමිනී ඔබේ කරුණාව නිදහස් කළ මැනව සුද්ධාත්ම නහස්සගේ ආලේපේ කරුණ කොටගෙන හිස පටන් පාපතුල දක්වා ශරීර අභ්‍යන්තරේ සිතුවිලි මනස මත හදවත මත සිළු වේදනාවල් ඉවත් වෙලා ඔබගේ සුවය ඔවුන් කෙරෙහි නිදහස් කළ මැනව සමාව දීම සහ සමාව ගැනීම කරුණ
කරුණකොටගෙන ඔබගේ සුවය ඔවුන්ගේ අතුලාන්තරේ නිදහස් කළ මැනව ආශිර්වාද කරන්න. අද දවසේ පුදුම අනුග්‍රහයක් ඔවුන් කරනා ඔස්සිලු යහපත් ක්‍රියාවල් මත ස්වාමිනේ ඔබේ කරුණාව නිදහස් කරන්න. දැන් ඔබ වහන්සේගේ අනුග්‍රහය දෑතට බාරයි. ආශිර්වාද කර මැනව ආශිර්වාද කළ මැනව ස්වාමිනේ ඔබ අභිමුඛේ යටහත් වන්නෙමු. යේසුස් වහන්සේගේ අනර්ඝ නාමයෙන් යහපත් වූ දෙවි පියාණනි. ඔබ දවසේ උදෑසන යාත්‍නාවට සවන් දුන් ඔබ සියලු දෙනාට ස්වාමීන් වහන්සේ නිදහස් ඇතුළාන්තරයක් මේ වෙලාවේ නිදහස් කරලා තිබෙනවා. ප්‍රීතියෙන් ජීවත් වෙන්න යේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.